දහය ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විශේෂට අදාළව අවසාන වාර පරීක්ෂණයේ එහෙම නැත්නම් තෙවන වාර පරීක්ෂණයට අදාළව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරපු ඉතාම වැදගත් පසුගිය ප්‍රශ්න පත්‍රයක් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න ඉතාම වැදගත් ඔබට වර්තමානයේ සහ ඉදිරියේදී ඉදිරිපත් වන විභාගවලට පෙර සූදානමක් විදිහට. ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරන අපි සාකච්ඡා කරන මේ වැදගත් ප්‍රශ්නෝත්තර ටික ඉතාම උනන්දුයි. එකක්වත් අත් නොහැර මේ ප්‍රශ්න සියල්ලම අධ්‍යයනය කරන්න කියලා අපි දරුවන්ට මතක් කරනවා. අපි බලමු උපදේශ පිළිබඳව ඔයාලා මේ ටික මුලින් අපි නිතරම හඳුන්වලා දීලා තියෙන නිසා අපි ඒ ටික කතා කරන්නේ නැහැ. ඔයාලගේ වෙලාව ඉතුරු කරන්න අපි බලමු පළවෙනි ප්‍රශ්නේ මේ ප්‍රශ්න පත්‍රයේ අහලා තියෙන බුදුදහමේ මූලික ඉගැන්වීම් අතර පටිච්ච සමුප්පාදයට ප්‍රධාන තැනක් හිමිවේ. පටිච්ච සමුප්පාදය හඳුන්වන තවත් නමක් වන්නේ කියලා තමයි අහන්නේ. එතකොට අපි දන්නවා පටිච්ච සම්පාදය හඳුන්වන තවත් නමක් තමයි ඉතාම ලේසි ප්‍රශ්නයක් හේතුඵලවාදය. ඊළඟට අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ වෙනත් කර්මයකින් වලකාලිය නොහැකි වඩාත් ශක්තිමත් බලසම්පන්න කුසල අකුසල කර්මයෝ හඳුන්වනු ලබන්නේ කියලා තමයි මේ ප්‍රශ්නෙන් අහන්නේ. ඒ කියන්නේ වෙන කිසිම කර්මයකින් වෙනත් කිසිම අර බලසම්පන්න කුසල අකුසල කර්මයන්ගේ යටපත් කරන්න බැරි බලවත් කර්ම හඳුන්වන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා එකත් ගරුක කර්ම විදිහට නේද. ඊළඟට අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? බුදුදහමේ ඉගැන්වෙන පංචස්කන්ධය යනු. ඒතර පංචස්කන්ධයත් අපි 9 8 7 වගේ ශ්‍රේණිවලදී පටන් අපි කතා කරනවා. රූපස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. එතකොට මෙතන දෙවෙනි පිළිතුර තමයි ඊට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුක්සයෙක්ද? බුදුරජාණන් වහන්සේගෙන් බිමසා සිටිය ඔබ දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුස්සයෙක්ද? මේ විදිහට බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි කවුද කියලා තමයි අහන්නේ. මෙතන උත්තර හතරක් තියෙනවා. සෝන දණ්ඩ බමුණා, සුත්‍ය බමුණා, ජානුසෝනි බමුණා, ද්‍රෝණ බමුණා කියලා. එතකොට මේ ද්‍රෝණ බමුණා තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කවරෙක්ද කියලා ප්‍රශ්න කරන තැන මේ විදිහට ඇහුවේ ද්‍රෝණ බමුණා. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්نين අහන්නේ මොකද්ද? සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයා කවුද කියලා තමයි මේ ප්‍රශ්نين අහන්නේ. එතකොට උත්තර කිහිපයක් තියෙනවා මෙතන. කාලදේවල ඊළඟට සාර්වමිත්‍ර නම් වෙනවා බමුණු පඬිවරයා. ඊළඟට කොණ්ඩඤ්ඤ භාර්ගව මේ විදිහට නම් කිහිපයක් දැක්වෙනවා. නම් හතරක් දැක්වෙනවා. මේ අතරින් සර්වමිත්‍ර බමුණු පඬිවරයා තමයි සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වුවේ නේද. ඊළඟට අපි බලමු හයවෙනි ප්‍රශ්නේ. ආරභත නිකමත යුංජත බුද්ධ ශාසනේ. මේ කියන ගාථා පාඨයේ ඇතුළත් වන සූත්‍රය වන්නේ, මේ ගාථා පාඨයේ ඇතුළත් සූත්‍රය වන්නේ කියලා අහනවා. එතකොට මංගල සූත්‍රයේ මේ වගේ ගාථා පාඨයක් ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට දම්සක් පැවතුම් සූත්‍රයේත් අපිට මේ වගේ ගාථා පාඨයක් හමු වෙන්නේ නැහැ. ඊළඟට වනරෝප සූත්‍රයේත් නෙමෙයි, අරුණවති සූත්‍රයේ තමයි මෙන්න මේ විදිහට මේ ආරභත නිකමත යුංජත බුද්ධ ශාසනේ කියන ගාථා පාඨය අපිට හමු වෙන්නේ. ඊළඟට හත්වෙනි ප්‍රශ්නේ ගත්තොත් බඹරා මල නොතලා රොන් ගන්නාසේ සමාජයට බරක් නොවිය යුතු පිරිස වන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් දන්න විදිහට සමාජයට බරක් නොවි ජීවත් වෙන්න ඕනි හැමෝම. බෞද්ධ සමාජය විතරක් නෙමෙයි, බුද්ධ දේශනාවට අනුව විතරක් නෙමෙයි, සාමාන්‍ය අපි සමාජ මතය අනුව වුණත් සමාජයේ කවුරුත් බරක් නොවි ජීවත් වෙන්න ඕනි තමයි. නමුත් බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මේ උපමාව පැහැදිලි කරේ කාටද? බඹරා මල නොතලා රොන් ගන්නාසේ සමාජයට බරක් නොවි තමන්ගේ ඒ පිණ්ඩපාත ආදී ඒ අවශ්‍යතා සපුරා ගන්න ඕනි, ජීවත් වෙන්න ඕනි කියන කාරණේ තමයි මතක් කරේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන්. එතකොට මෙතනදී නිවැරදි වඩාත් ගැළපෙන උත්තරේ වෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඊළඟට අටවෙනි ප්‍රශ්නේ ගත්තොත් අටවෙනි ප්‍රශ්نين අහන්නේ තමා විසින්ම පිළිපැද ඇස්පනා පිට මෙලොවදීම ප්‍රතිඵල දෙකගත හැකි බැවින් ධර්මය. හරි, අකාලික නම් වේ
ඒහි පාස්සික නම්මේ ස්වාක්ඛාත නම්මේ සන්දිටික නම්මේ මොකද්ද මෙතනින් ගැලපෙන උත්තරේ වෙන්නේ තමා විසින්ම පිළිපැද ඇස් පනා පිට මෙලොවදීම ප්‍රතිඵල දැකගත හැකි බැවින් ධර්මය කොහොමද හැඳින්වෙන්නේ සන්දිටික 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 කියන්නේ මෙලොවදීම ප්‍රතිඵල දැක ගන්න පුළුවන් නිසා ඊළඟට අපි බලමු 9 වෙනි ප්‍රශ්නේ 9 වෙනි ප්‍රශ්න උත් අහන්නේ භාවනාව සඳහා යොමු වීමේදී ඇති නොකරගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක් වන්නේ භාවනාව සඳහා යොමු වීමේදී ඇති නොකරගත යුතු ගුණාංග අතරට එතකොට මේ වගේ අවස්ථාවලදී ඔන්න බොහොම සංසුන්ව කලබල නැතුව බුද්ධිමත්ව ඉතාම නිර්වෘල්ල ප්‍රශ්න තීරුම් ගන්න මෙතන බලන්න සමහර අවස්ථාවලදී දැන් අපි ප්‍රශ්න පත්‍ර හදනකොට ඒ printing දෝෂ ඊළඟට සමහර අවස්ථාවලදී විවිධ තැන්වලදී එක එක අඩුපාඩු සිද්ධ වෙන්නත් පුළුවන්. දැන් මෙතනදී බලන්න භාවනාව දැන් මේක ඔයාලට තේරුම් ගන්න ගොඩක් අමාරු වෙන්න පුළුවන්. මේ තියෙන විදිහට මේ බලන්න. භාවනාව සඳහා යොමු වීමේදී ඇති නොකරගත යුතු. ඇති කරගත යුතු නෙවෙයි. ඇති නොකරගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක්. ඒ කියන්නේ මොකද්ද? ඇති කරගත යුතු ගුණාංග අතරට අයත් වන්නක් කියන එක නෙමෙයි කියන්නේ. එතකොට ඇති කරගත යුතු ගුණාංගයක් මෙතන තනිය එකක් නෙමෙයි ඇති කරගත ගුණාංග තුනක්ම මෙතන අපිට එහෙම පේනවා බැලුවොත් ඉන්ද්‍රිය සංවරය සති සම්පජඤ්ඤේ සන්තුට්ඨිතාව මේ කියන්නේ මේ ගුණාංග ඔක්කොම අවශ්‍යයි භාවනාව සඳහා යොමීමේදී හැබැයි අවශ්‍ය නැති එක තමයි මහිච්ඡතාව මහිච්ඡතාව කියන්නේ මොකද්ද ගොඩාක් ආසා බලාපොරොත්තු තියෙනවා ඒකට එහෙම ආසා බලාපොරොත්තු ගොඩාක් හිතේ තියාගෙන භාවනාවකට හිත එක කරගන්න බෑනේ හිත එහෙමයි දුවනවනේ ඉතින් ටිකක් සතුටු වෙන ලද දේන් සතුටු වෙන ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනෙකුට තමයි භාවනාවට යොමුෙන්න පහසු එතකොට ඒක මහිච්ඡතාව කියන්නේ භාවනාවට යොමු වෙන්න අවශ්‍ය ගුණාංගයක් නෙවෙයි භාවනාවට යොමු වීමේදී ඉවත් කළ යුතු කරුණක් නේ මහිච්ඡතාව කියන්නේ බලාපොරොත්තු ගොඩක් වැඩි එතකොට එහෙනම් මෙතනදි වෙලා තියෙන්නේ මොකද්ද මෙතන ප්‍රශ්නේ පොඩි වැරදීමක් වෙලා වගේ පේන්නේ භාවනාව සඳහා යොමු වීමේදී ඇති කරගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නක් විදිහට තමයි එන්න ඕනේ එතකොට ඇති කරගත යුතු ගුණාංග තමයි මේ මුලින් දැක්වෙන ඉන්ද්‍රිය සංවරය සති සම්පජාඤ්ඤය ඊළඟට සන්තුට්ඨිතාව කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි වඩාත් පැහැදිලි කරගන්න ඕනි මේ වගේ අවස්ථා සාමාන්‍ය පෙළ විභාගයේදී පවා හඹු ලෙස සිදු වෙන්න පුළුවන්. එතනදී ඔබ කලබල වෙලා වෙනත් ප්‍රශ්නත් අවුල් කරගෙන කටයුතු කරන්නේ නැහැ. අපි මිනිස්සු විදිහට කාටත් යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන් ඕනම තැනකදී අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. එතනදී අපි මොකද කරන්න ඕනේ? බුද්ධර්මයේ විශේෂ ඉගෙන ගන්න නැහැ විශේෂයෙන්. තම සංවරශීලීව බුද්ධිමත්ව ඉවසීමෙන් කටයුතු කරන්න ඕනි ඕනම තැනකදී විභාගයේදීත් එහෙමමයි. එතකොට මෙතනදී මොකද වෙන්න ඕනේ? එහෙනම් මෙහෙම ඉවසිලෙන් බුද්ධිමත්ව හිතලා අනිවාර්යෙන් උත්තරයක් ලකුණු කරන්නම ඕනි. ඒ නිසා මේක අතහැරලා දාන්න එපා තේරෙන්නේ නැහැ කියලා. අනේක මතක තියාගන්න. එතකොට මෙතනදී අපි ඒ විදිහට වටහා ගමු. මෙතන මොකද්ද කියන්නේ? භාවනාව සඳහා යොමු වීමේදී ඇති කරගත යුතු ගුණාංග අතරට අයත් නොවන්නේ කිව්වොත් මහිච්ඡතාව. බලාපොරොත්තු වැඩි ගතිය. එතකොට ඊළඟට අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට තවත් එකක් මතක තියාගන්න. මේ වගේ ප්‍රශ්නයක් අහුනම එතරම් විනාඩි 2 3ක් 4ක් 5ක් විතර රැඳිලා ඉන්නත් එපා. ඒක කල්පනා කර කර. එතකොට ඔයාට ගැටලුවක් තියෙනවා නම් ඒක තියලා ලීසි ප්‍රශ්න වලට යන්න ඉස්සෙල්ලා. ඕනනම් මේක ලකුණු කරලා තියලා යන්න අනිත්‍යවට. අනිත්‍යව ඉවර කළා හිමීට ඇවිල්ලා මේක කල්පනා කර කර ඔන්න ඔබට උත්තර ලියන්න පුළුවන්. ඒ නිසා ඒකත් මතක තියාගන්න වෙලාව ඔක්කොම නැති වෙන්න පුළුවන්. ගොඩක් අය මේ වගේ ප්‍රශ්නයක් අහනවාම එතරම් කල්පනා කර ඉන්නවා. එහෙම කරන්න එපා. 10. 10 වෙනි ප්‍රශ්නේ අහන්නේ භාවනා වඩන පුද්ගලයා තමාගේ චරිතයට අනුව කර්මස්ථානය තෝරගන්න ඕනේ. හරි චරිතයට අනුව. එම චරිතවලට අයත් නොවන. එතකොට දැන් බුද්ධහමී දක්වලා තියෙනවා චරිත 6ක්. ඒ චරිත 6න් මෙතන දක්වලා තියෙනවා මෝහ චරිත, විතක්ක චරිත, සද්ධා චරිත. එතකොට මේ සුදන චරිත කියන චරිතයක් අපිට එහෙම හමු වෙන්නේ නැහැ මේ නම් කරපු චරිත අතර. එතකොට අපි මෙතනදී අහලා තියෙන ප්‍රශ්නය අනුව නොවන්නේ කියලා නහන්නේ. ඒ චරිතවලට අයත් නොවන්නේ. මේ වන්නේ නොවන්නේ කියනව බොහොම පරිස්සමින් හිමීට තේරුම් ගන්න. එතකොට නොවන්නේ කියන්නේ මේ සුදන චරිත කියන වචනේ. හැබැයි සුදන කියන්නේ වචනේ තේරුම නම් යහපත් අය. සුදන කියන්නේ යහපත් අය. නමුත් ඉතින් අර වචනේ අකුරුම දිහා බලලා අර අකුරුතා ක්‍රමයට අනුව ගියොත් එහෙම අපිට ඉතින් අර පොතේ තියෙන නැති නිසා අපිට තෝරන්න පුළුවන් සුදන චරිත කියන එක. ඊළඟට අපි බලමු 10 වෙනි ප්‍රශ්නේ. ගෞතමයන් වහන්සේ ඇතුළත අවුල්ය පිටතද අවුල්ය සත්ව ප්‍රජාව අවුලෙන් වෙලී සිටී
කවරෙක් නම් මේ අවුල් නිරවුල් කරන්නේද මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් විමසුවේ. ඒ කියන්නේ මේ කාරණේ බුදුහාඳුරන්ගෙන් ඇහුවේ. සුබ මානවකයක්ද එහෙම නැත්නම් දෙවියෙක්ද කාලම් මැසියන්ද උපතිස්ස පිරිවැජ්‍යද කියලා මෙතනදී අහන්නේ. එතකොට කවුරු කියලාද ඔබට මතක? අපිට මතකයි දෙවි කෙනෙක් තමයි මේ විදිහට ගෞතමයන් වහන්සේ මේ ඇතුළත අවුල්‍ය පිටතද අවුල්‍ය සත්වපජාව අවුලින් වෙලී සිටි මේ අවුල නිරවුල් කරන්නේ කවුද කියලා ඇහුවේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන්. ඊළඟට අපි 12 වෙනි ප්‍රශ්නෙට ගියොත් යථාර්ථය මනා නුවණින් දැකීම පිණිස උපයෝගී වන භාවනාවන්නේ. එතකොට අපි දන්නවා භාවනාවේ ප්‍රධාන කොටස් ප්‍රභේද දෙකක් තියෙනවා, සමත භාවනාව විපස්සනා භාවනාව. සමත භාවනාවේ මොකද්ද කරේ? කෙලෙස් යටපත් කරනවා, తాවකාලිකයි. එතකොට යථාර්ථයේ මනා නුවණින් දැකීම පිණිස යම් තරමකට මූලික උපයෝගී වුණාට වඩාත් උපයෝගී වෙන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් ඉවත් කරලා දාන්න පුළුවන් මොන භාවනාවෙන්ද? විපස්සනා භාවනාවෙන්. එතකොට විපස්සනා භාවනාව තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. මෙලන්ට අපි බලමු 13 වෙනි ප්‍රශ්නය. තමා විසින් කරන ලද සියලු යහපත් ක්‍රියා සිය පින් පොතෙහි සටහන් කර තැබූ රජතුමා වන්නේ. එතකොට පින් පොතේ තමාගේ යහපත් ක්‍රියා සටහන් කරපු රජවරු ඕනිතරම් අතීතයේ ඉඳ ඇති. නමුත් මෙතනදී අහන්නේ දැන් අපි දැනට හොයාගෙන තියෙන නිසා අපි දැනුවත් වෙලා තියෙන්නේ අපි පෙළපොතේ තියෙන්නේ කවුරු ගැනද? දුටුගැමුණු රජතුමා ගැනනේ. එහෙනම් අපිට දුටුගැමුණු රජතුමා විදිහට තමයි අපිට උත්තරේ තෝරන්න සිද්ධ වෙන්නේ. දුටුගැමුණු රජතුමා. ඊළඟට අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. මහනුවර යුගයේ පරිහානියටපත් බුදුසසුන නගා සිටුවීම සඳහා සිල්වත් සමාගම පිහිටුවා ගැනීමට. අපිට මතකයි සිල්වත් සමාගම කියනකොටම අපිට සුවිශේෂී ස්වාමීන් වහන්සේ නමක් අපිට සිහිපත් වෙනවා. සිල්වත් සමාගම පිහිටුවා ගැනීමට මූලිකත්වය ගත් හිමි නම වන්නේ, එතකොට ඒ සුවිශේෂී ස්වාමීන් වහන්සේ වන්නේ වැලිවිට සරණංකර මාහිමියන්. ඊළඟට අපි බලමු 15 වෙනි ප්‍රශ්නේ. 15 වෙනි ප්‍රශ්නේ අහන්නේ යසස් වැඩි දියුණු වී ප්‍රීතිමත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට උපකාර වන කරුණු ඇතුළත් ධම්මපද ගාථාව වෙන්නේ. එතකොට මෙතන යසස් වැඩි වී දියුණු වී කියන කතාව හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට අපි මේ ගාථා ඔන්න දැන් ගාථා පාඩම් කරනකොට මේ කාරණේ මතක තියාගෙන ගාථා පාඩම් කළ දැම්ම උසස් සාමාන්‍ය පෙළට සූදානම් වෙන්න ඕනේ. අපි බලමු අචරිත්වා බ්‍රහ්මචරියන් කියන ගාථාව මොකද්ද කිව්වේ? තමට හැකියාව තියෙන කාලේ දියුණුවට අවශ්‍ය කටයුතු කරේ නැහැ. එතකොට මේක අදාළ නැහැ. නහි වේරින වේරාණි කියන්නේ වෛරෙන් වෛරි සංසිඳෙන්නේ නැහැ. යාදි සං වපතේ බීජං කියන ගාථාවෙන් කියන්නේ යමක් වපුරනොද ඊට අනුව ප්‍රතිඵල ලැබෙනවා. ඒකත් නැහැ. එහෙනම් අපිට අදාළ වෙන්න ඕනි හතර වෙනි එක තමයි උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස නිසමකාරණ සංයතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස යසෝබි වඩති. ඔන්න වචනේ අහුවෙනවා යසෝබි වඩති. යසෝබි වඩති කියන්නේ යසස අභිවර්ධනම, ඒ කියන්නේ වර්ධනය වෙනවා, වැඩි දියුණු වෙනවා. එහෙනම් මේ උට්ටානවතෝ සතිමතෝ කියන ගාතාව තමයි මේ 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. ඊළඟට බලමු 16 වෙනි ප්‍රශ්නේ මොකද්ද? බුදුදහමේ දැක්වෙන පරිදි සිරිත් යන්නෙන් අදහස් කරන්නේ මොකද්ද? අපි දන්නවා සීලය ගැන කතා කරනකොට සීලේ ප්‍රධාන ප්‍රභේද දෙකයි සිරිත් විරිත්. එතකොට මෙතනදී අහන්නේ සිරිත් යනුවෙන් අදහස් කරේ මොකද්ද? කළ යුතු යහපත් දේ කිරීම. එතකොට මේ දෙවෙනි වර්ණය තමයි නිවැරදි පිළිතුර විදිහට අපි තෝරන්න ඕනේ. ඊළඟ අපි 17 වෙනි ප්‍රශ්නෙට ගියොත් 17 වෙනි ප්‍රශ්نين අහන්නේ තමා කළ හොඳ ක්‍රියා සිහිපත් වී සුගතිය දැක සිහියෙන් යුතුව කලුරිය කළ තැනැත්තා ඌයි. දැන් අපි පෙළපොතේ අපිට මතකයි හමු වෙනවා සුවිශේෂී උපාසකතුමෙක්. ඒ උපාසකතුමා ගැන තමයි මේ අහන්නේ. එතකොට ධම්මික උපාසකතුමා ගැන තමයි මේ අහන්නේ. ධම්මික උපාසකතුමා තමයි තමා කළ හොඳ ක්‍රියා සිහිපත් වී සුගතිය දකිමින්ම කලුරිය කළේ මේ මෙතන දක්වලා තියෙන තැනත්තන් හතර දෙනාගෙන්. ඊළඟට අපි බලමු 18 වෙනි ප්‍රශ්නේ. සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින් දෙලොව දිනන පිළිවෙත උගන්වන ගිහි විනයේ එන බෞද්ධ සූත්‍ර දේශනාවක්. ගිහි විනයේ එන බෞද්ධ සූත්‍ර දේශනාවක් මොකටද? සමාජ සම්බන්ධතා පවත්වා ගනිමින්. ඒතර සමාජ සම්බන්ධතා කියනකොටම අපිට මතක් වෙන සූත්‍රය මොකද්ද? සිංගාලෝවාද සූත්‍රය. සිංගාලෝවාද සූත්‍රයේ ඉන්නේ සමාජයේ කොටස් විදිහට බෙදලා දක්වන්නේ. ඒතකොට සිංගාලෝවාද සූත්‍රය තමයි මේ කතාවට අදාළ වෙන්නේ. ඊළඟට අපි 19 වෙනි ප්‍රශ්නෙට ගියොත් බුදුදහමේ උගන්වන සිත කිලිටි කරන අකුසල මූලයක් වන්නේ.
එතකොට අකුසල මූලයක් නෙවෙයි මෙතන වෙන්න ඕනේ අකුසල මූල ත්‍රිවිධ අකුසල මූලයන් මේ අහන්නේ. එක මූලයක් තමයි ලෝභය කියන්නේ. එහෙම නැත්නම් ද්වේෂය. ඒතර ලෝභ ද්වේෂ මෝහ කියන්නේ මේ ත්‍රිවිධ අකුසල මූල. ත්‍රිවිධ අකුසල මූල. හරි? එතකොට අලෝභ දෝෂ මෝහ අමෝහ කියන්නේ මොනවද? කුසල මූහ. කුසල මූල. එතකොට මෙතන උත්තරේ වෙන්නේ ලෝභ ද්වේෂ මෝහ. ඒ කියන්නේ අකුසල මූල. ඊළඟට අපි බලමු 20 වෙනි ප්‍රශ්නේ. සිංගාලවාද සූත්‍රයට අනුව උතුරු දිසාවට උපමා කොට ඇති යුතුකම් ඉටු කළ යුත්තේ. එතන පොඩි පැටලිලක් තියෙනවා වගේ අපිට පැහැදිලි නැහැ. ඒ කියන්නේ කාටද කියලා වගේ අහන්නේ. එතකොට කොහොම වුණත් කමන්නේ උතුරු දිසාවට උපමා කරලා තියෙන්නේ කවුද? ඒක තමයි අපි මෙතනදී අහන්නේ. කවුද උතුරු දිසාවට උපමා කරලා තියෙන්නේ? මතකද? හිත මිතුරන්. මිත්තා මච්ඡාච උත්තරා. එතකොට උතුරු දිසාවට තමයි මිතුර උපමා කරලා තියෙන්නේ. මිතුර තමයි මෙතෙන්ට අදාළ වෙන්නේ. ඊළඟට අපි 21 වෙනි ප්‍රශ්නේ බලමු. සමාජයේ සිටින ඇතැම් පුද්ගලයන් ඉතා නොදියුණු අවම පෞරුෂ ඇත්තෝය. ඔව් මේක කියවනකොට මතක් වෙන්නේ මොකද්ද? පద్මාකාර ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ. ඔවුන් උපමා කර ඇත්තේ අපි දන්නවා මඬෙහි ගැලී සිටින නිලුම් පොහොට්ටු වලට උපමා කරලා තියෙන්නේ කවුද? සමාජයේ මඬෙහි ගැලී සිටින නිලුම් පොහොට්ටු වලට උපමා කරේ අවම පෞරුෂ ඇති ඉතා නොදියුණු අවම පෞරුෂ තියෙන පුද්ගලෝ. එනට අපි බලමු 22 වෙනි ප්‍රශ්නේ. බුදුදහමේ ඉගැන්වෙන සතර සංග්‍රහ වස්තු වලට අයත් වර්ණය වන්නේ. සතර සංග්‍රහ වස්තු. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන්නේ සතර බ්‍රහ්ම විහරණ. දානේ ප්‍රිය වචන අර්ථචර්යාව සමානාත්මතාව කියන්නේ මොනවාද? සතර සංග්‍රහ වස්තු. ඊළඟට ඡන්දේ ද්වේෂේ බය මෝහය කියන්නේ සතර අගති. ඡන්ද චිත්ත විරිය විමංසා කියන්නේ සතර ඉර්ධිපාද. ඒවා මතක තියාගන්න මේ පාර ඇහෙන්න පුළුවන් විභාග වලට විශේෂයෙන් සාමාන්‍ය පෙළටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු 23 වෙනි ප්‍රශ්නේ. සියලු ජාතීන්ට පොදු බුදුදහමේ එන ඉගැන්වීම් තුනක්. සියලු ජාතීන්ට පොදු. ඒකට සියලු ජාතීන්ට පොදු කොහොමත් හොඳට මතක තියාගන්න බුද්ධහමේ දැක්වෙන කරුණු සියල්ලම සියලු ජාතීන්ට පොදුයි. කිසිම කාරණයක් බෞද්ධයන්ට විතරක්වත් සිංහල ජාතියට විතරක් පොදු නෑ. එහෙනම් සියලු ජාතීන්ට සියලුම ඉගැන්වීම් බුද්ධහමේ නෑ. ඉගැන්වීම් පොදුයි. එතකොට මෙතනදී පොඩ්ඩක් ඒක තීරුම් ගන්න. සියලු ජාතීන්ට පොදුයි බුදුදහම. කිසිම මේ ආගමකට කිසිම ජාතියකට වෙන් කරපු අයිතිවාසිකම් කියලා යුද්ධ කරන්න සටන් කරන්න වගේ තත්වයකට ඇති කරපු දහමක් නෙවෙයි. බුදුදහම කියන්නේ සියලු සත්ත්ව සබ්බේ සත්තා භවන් සුගතත්තා කියලානේ කියන්නේ. දේශනා ගන්න තුර සියලු සත්ත්වය. ඒ සියලු සත්ත්වය කියන වචනේ ඇතුලේ ආගම් ජාති බෙද නැහැ. ඒතකොට සියලු ජාතීන්ට තමයි සියලුම ඉගැන්වීම් කරලා තියෙන්නේ. මේ ඉගැන්වීම් තුන විතරක් නෙවෙයි. ඉතින් එතකොට අපි සාමාන්‍යයෙන් බලමු මෙතන උත්තර විදිහ අපිට තෝරා ගන්න පුළුවන් මොනවාද? 23 වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් අපි තෝරමු ඉගැන්වීම් තුනක් බුදුදහමේ එන. එතකොට මේ වගේ අවස්ථාවල ඔන්න බුද්ධිමත්ව මේ වගේ තෝරන්න වෙනවා. මෙතන ඉගැන්වීම් තුනක් විදිහට අපිට මේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණේ පටිසම්පාදේ ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ. බුදුදහමට අනුව හටගත් සෑම දෙයක්ම නැතිවීමේ ස්වභාවයෙන් යුක්තය. ඒ අනුව පංචස්කන්ධය උපමා මගින් දක්වන බුදුදහම රූපය දක්වා ඇත්තේ කුමන උපමාවටද කියන කතාව තමයි මෙතනදී මේ අහන්නේ. එතකොට අපි දන්නවා රූපය උපමා කරේ පෙන පිනකට. පේන පින්දු උපමා රූපං කියලා තියෙනවානේ. එතකොට පෙන පිනකට තමයි රූපය උපමා කරේ. ඊළඟට අපි බලමු 25 වෙනි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු ප්‍රථම උදානයෙන් අපි දන්නවා අනේක ජාත සංසාරම් කියන ප්‍රථම උදානය. එතකොට මේ උදානයෙන් මොකද්ද අදහස් වෙන්නේ කියන කතාව තමයි මෙතනදී ප්‍රශ්න කරන්නේ. එතනදී අපිට වැදගත් වෙන්නේ දැන් සමගියම යහපති සමවායෝ ඒව සාදු කියන කතාව. ඊළඟට මේ කුසල් දහම් වැඩි දියුණු කරන මානසික අභ්‍යාසේ භාවනාව මේ කතාව අදාළ වෙන්නේ. මෙතන අදාළ වෙන්නේ මොකද්ද? මම සසර නැවත නැවත ඉපදෙමින් පීඩා විඳීමට හේතු තණ්හාව මුලින් උපුටා දෙමු වෙමි කියන අදහස තමයි. මොකෙද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ප්‍රථම උදානේ ඇතුළත් වෙන්නේ.
ඊළඟට අපි බලමු 26 වෙනි ප්‍රශ්නේ නේද 26 වෙනි ප්‍රශ්නේ බුදු බව ලබා දීමට සෙවණ දුන් ඇසතු වෘක්ෂයට කෘතවේදීත්වය දක්වන ලද්දේ බුද්ධත්වයට පත්වි මේ බුදුරජාණන් වහන්සේ ගැන අහන්නේ එතකොට කෘතවේදීත්වය දක්වුවේ එහෙම ඇසතු බෝරුකට මොන කීවෙනි සතියේද කියලා මෙතන අහන්නේ කීවෙනි සතියේද මතකද එතකොට දෙවන සතිය තමයි මේ විදිහට අනිමිස ලෝචන පූජාව ගැන එතකොට ဒုတိယංච අනිමිසං කියන ගාථාවේ දක්වන විදිහට දෙවන සති ඊළඟට අපි බලමු 27 වෙනි ප්‍රශ්නේ යේ ධම්මා හේතුප බවා තේසං හේතුන් තථාගතෝ ආහ යන යනාදි ගාථාව ප්‍රකාශ කළේ එතකොට මේ ගාථාව ප්‍රකාශ කළේ බුදුරජාණන් වහන්සේ හැබැයි මෙතනදී අපි දැන් තේරුම් ගන්න ඕනි තවත් හාඳුලත් මේක ප්‍රකාශ කරලා තියෙනවා දේශනා කරලා තියෙනවා මෙතනදී අපි තේරුම් ගන්න ඕනි අර උපතිස්ස පරිබ්‍රාජකයාට මේ මේ ගාථාව දේශනා කරේ කවුද කියලා අහුවොත් එහෙම දැන් අපිට ඒ විදිහට හිතලා ගන්න සිද්ධ වෙනවා මෙතනදී පැහැදිලි කර ගන්න ඕනි අපි නැත්නම් මේක බුදුරජාණන් වහන්සේ තමයි මේ සියලු ගාථාවන් ඉස්සලම දේශනා කරේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනි උපතිස්ස පරිබ්‍රාජකයාට දේශනා කරේ එහෙම නැත්නම් ඔය පරිබ්‍රාජකයන් දෙන්නගෙන් එක්කෙනෙකුට ඒ අස්සජිහාඳුර හම්බුන අවස්ථාවේ තමයි අස්සජිහාඳුර මේ ගාථාව දේශනා කරේ හරි ඊළඟට 28 වෙනි ප්‍රශ්නෙට යා 28 වෙනි ප්‍රශ්නේ ආනන්දයෙනි මෙතන නී වෙන්න ඕනි මේ රජගහ නුවර සිත් අලවන සුළුය එසේම නිග්‍රෝධය සිත් අලවන සිත් කලුය චෞර ප්‍රපාතය සිත් කලුය ඊළඟට ඔව් යනාදී ප්‍රකාශයේ තුලින් පැහැදිලි වන්නේ කියලා අහන්නේ එතකොට මොකද්ද මේ ප්‍රකාශයෙන් මෙතන ඒ කියන්නේ මෙතන අදහස් කරන්න යන්නේ පැහැදිලි වෙන්නේ අපිට ওই බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුනට මේ විදියට දේශනා කරනවා පැහැදිලි කරනවා ඉතින් මෙතන මේ පැහැදිලි කරේ අර පරිසර සුන්දරත්වය දැකලානේ එතකොට ඒ කතාව තමයි මෙතනදී අදාළ වෙන්නේ එතකොට මේ දෙවෙනි වර්ණේ තියෙන පාරිසරික සුන්දරත්වය ගැනීමට ලක්කල ස්ථාන පිළිබඳව කියන අදහස තමයි අපිට අදාළ කරගන්න පුළුවන් වෙන්නේ ඊළඟට අපි බලමුකෝ 29 වෙනි ප්‍රශ්නේ 29 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් රෝග වැළඳීමට හේතු වන කරුණු 8ක් පෙන්වා දීලා තියෙනවා හරි එම දේශනාව කරන ලද්දේ කවුරුන් උදෙසාද බුදුරජාණන් වහන්සේ මේ කතාවත් එක්ක මේ දේශනාව කරේ කාටද කියලා තමයි මෙතනදී අහන්නේ එතකොට අපිට මතකයි ගිරිමානන්ද හාමුදුරන්ට තමයි මේ විදිහට මේ අර රෝග ඇතිවීමට හේතු 8ක් පෙන්වලා දුන්නේ අපි යන්නේ 30 වෙනි ප්‍රශ්නෙට 30 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ දැන් බලන්න මේ නවන ශ්‍රේණියේදී පවා තියෙන කරුණු ඔන්න 10 ශ්‍රේණිය විතර නෙමෙයි 11ට විතර නෙමෙයි සාමාන්‍ය පෙළටත් ඉදිරිපත් වෙනවා එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම දැන් අපි ක්‍රියේටිව් තින්ක SL කියන මේ YouTube නාලිකාව ඉදිරිපත් කරලා තිනවා සම්පූර්ණ නවමේ පෙළ පොතට අදාළව වැදගත්ම ප්‍රශ්න විතරක් ඒ කියන්නේ පාඩමෙන් ප්‍රශ්නයි උත්තරයි විතරක් ඉදිරිපත් කරලා තිනවා නවමේ සම්පූර්ණ පෙළ පොත එතකොට මේ වීඩියෝ එකතු අනිවාර්යයෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙන ළමයි අනිවාර්යයෙන්ම ඒ ටික අධ්‍යයනය කරන්න එතකොට 10 ශ්‍රේණියේ විශාල ප්‍රමාණයක් ආවරණය වෙනවා ඊළඟට 10 ශ්‍රේණියටත් ඉදිරිපත් කරලා තිනවා 11ටත් තිනවා මේ සියල්ල අධ්‍යයනය කරොත් ඔබ ප්‍රශ්නෝත්තර විතරයි තියෙන්නේ මේ ප්‍රශ්න බලන්න ඊට පස්සේ පේපරය බලන්න එතකොට ඔයාලට තේරෙයි සියලුම කරුණු ආවරණය වෙලා තියෙනවා නම් ඕනම ප්‍රශ්නයකට පත්‍රයකට උත්තර ලියන්න පුළුවන් දැන් මෙතනදී සත්හට වන බව දුකට වේදානම් යන පදයේ ඇතුළත් කාව්‍ය ඒ කාව්‍ය ග්‍රන්ථය මොකද්ද කියලා තමයි මෙතනදී අහන්නේ මොකද්ද මේ කාව්‍ය ග්‍රන්ථය ලෝවැඩ සඟරා ඊළඟට අපි 31 වෙනි ප්‍රශ්නේ බලමු සීමාව ප්‍රමාණය දැන ආහාර වැළඳූ විට ආහාර සෙමෙන්දිරයි ඔවුන්ගේ ආයුෂද වැඩිවන්නේය මෙම කරුණ ඇතුළත් සූත්‍රය වන්නේ මොන සූත්‍රයේද මේ කාරණය පැහැදිලි කරලා තියෙන්නේ අපිට මතකයි නේද දෝනපාක සූත්‍රයේ තමයි මේ විදිහට මේ සීමාව දැනගෙන ආහාර ගැනීමේ වැදගත්කම ගැන පැහැදිලි කරලා තියෙන්නේ ඊළඟට අපි 32 වෙනි ප්‍රශ්නේ බැලුවොත් නිකාය ભેදයක් ඇතිවීමට තුඩු දුන් මෙරට මුල්ම පෞද්ගලික ආරාම පූජාවක් කළ රජු ගැන තමයි මෙතනදී අහන්නේ 32 වෙනි ප්‍රශ්නේ. එතකොට අපිට මතකයි වළගම්බ රජුරෝ තමයි මේ විදිහට අබේගිරිය මතකනේ අපි අර පුද්ගලික
පූජාවක් විදිහට තමන්ට සහය දපු භික්ෂුන් වහන්සේට තමන්ට උපකාර කරපු ඒ සතුරන්ගෙන් සැඟවිලා ඉන්න කාලේ වලගම්බ රජුන්ට උපකාර කරපු භික්ෂුන් වහන්සේට පෞද්ගලිකව තමයි පූජා කරේ. අන්න ඒක නිකාය ભેදයක් ඇතිවීමට පවා හේතු වුණා මේ පෞද්ගලික ආරාම පූජාව. ඒ කියන්නේ තනි භික්ෂුන් වහන්සේකට නමකට. එතකොට සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට පූජා කරන දේවල් සියලුම භික්ෂුන් වහන්සේලාට ආයත් විදිහට තමයි සලකන්නේ පොදුයි. නමුත් මෙතනදී වලගම්බ රජුරු තමන්ට සහාය දක්වපු නිසා පෞද්ගලිකව පිරිනැමුවා. අනේ ඒ නිසා තමයි නිකාය ભેදයක් පවා ඇතිවෙන්න හේතු වුණා. හරි, ඊළඟට අපි බලමු 33 වෙනි ප්‍රශ්නේ. කනිෂ්ක රජතුමාගේ කාලේ පැවතු සිව්වන ධර්ම සංගායනාවේ සභාපතිත්වය පැවරුණේ. එතකොට මේ මෙතනත් බොහොම පරිස්සම් වෙන්න ඕනි. කනිෂ්ක රජතුමාගේ කාලේ පැවතු සිව්වන ධර්ම සංගායනාව මොකද්ද? සර්වාස්තිවාදී සංගායනාව. ඇයි සර්වාස්තිවාදී සංගායනාව කිව්වේ? සර්වාස්තිවාදී භික්ෂූන් සහභාගී වූ නිසා මේ සංගායනාවට වැඩි වශයෙන්. එතකොට මේ සංගායනාවේ සභාපතිත්වයේ පැවරුණේ වසුමිත්‍ර හිමියන්ට. වසුමිත්‍ර හිමියන්ට. මෙලන්ට අපි බලමු 34 වෙනි ප්‍රශ්නේ. කලාත්මක බවින් අනූන වටදාගයකට උදාහරණයක් වන්නේ. කලාත්මක බවින් අනූන, මෙතනම කලාත්මක බවින් වැඩි වටදාගයකට උදාහරණය තමයි මෙතනදී අහන්නේ. එතකොට මැදිරිගිරියේ පිහිටි වටදාගේ තමයි කලාත්මක බවින් අනූන වටදාගයක් විදිහට ඔයාලගේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඊළඟට අපි 35 වෙනි ප්‍රශ්නෙට ගියොත්, 35 වෙනි ප්‍රශ්නේ, මුලදී කැටයම් රහිත වුවද පසුව පුන්කලස බහිරව රූප හෙවත් වාමන රූප පෙනේ සහිත නාග රූප එක්වී නිර්මාණය වූ කලාකෘතිය වන්නේ මොකද්ද කියලා අහන්නේ 35 වෙනි ප්‍රශ්නේ. එතකොට අපි දන්නවා මුරගල තමයි මේ විදිහට මුලින් කැටයම් රහිතව කැටයම් තිබෙන්නේ නැති වුණත් පසුව පුන්කලස ඔය බහිරව රූප ඊළඟට මේ පෙනේ සහිත නාග රූප එක් වෙලා නිර්මාණය විච්ච කලාකෘතිය වෙන්නේ මුරගල. ඊළඟට 36 වෙනි ප්‍රශ්නේ බලමු. 36 වෙනි ප්‍රශ්නේ, පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන ස්ථානය තමයි මෙතනදී අහන්නේ. පොළොන්නරු යුගයේ විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන ස්ථානය මොකද්ද? ඔයාලට දැන් බලන්න තනියෙන් මතක් කරලා මේ වගේ මේ වෙලාවේ උත්තර දෙන්න බලන්න, කියන්න බලන්න. එතකොට තමයි ඔයාලගේ මතකෙත් ටිකක් අවදි වෙන්නේ. අපි දන්නවා තිවංක පිළිමගේ තමයි, තිවංක පිළිමගේ පුරාම මේ විදිහට විශාලම චිත්‍රාවලිය අපිට දකින්න ලැබෙනවා පොළොන්නරු යුගයේ. හරි, ඊළඟට 37 වෙනි ප්‍රශ්නය බැලුවොත්, ගුරුලුගෝමි පඬිවරයාගේ විසරද දැනුම ප්‍රකට කරමින් රචිත ධර්ම ග්‍රන්ථය මොකද්ද කියලා මෙතනදී අහන්නේ. මොකද්ද මේ සුවිශේෂී ධර්ම ග්‍රන්ථය? ගුරුලුගෝමි පඬිවරයාගේ විසරද දැනුම ප්‍රකට කරන ධර්ම ප්‍රදීපිකාව නේද? ඊළඟට 38 වෙනි ප්‍රශ්නේ, භාරතීය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන නිර්මාණය වූ සිංහලේ විශිෂ්ටතම මහා කාව්‍ය කෞසිලුමිනයි මෙහි කතුවරයා වන්නේ. පිළිතුරු හතරක් තියෙනවා. ගුරුලුගෝමි පඬිතුමා, වෑත්තෑවිහිමි විද්‍යාචක්‍රවර්ති පඬිතුමා, දෙවන පෙරකුම්බා නිරිඳුන් තමයි මේ භාරතීය අලංකාර ශාස්ත්‍රය පදනම් කරගෙන නිර්මාණය වෙච්ච සිංහලේ විශිෂ්ටතම මහා කාව්‍ය, එහෙම නැත්නම් කෞසිලුමින රචනා කරේ. ඒ කතුවරයා වෙන්නේ දෙවන පෙරකුම්බා නිරිඳුන්. ඊළඟට අපි 39 වෙනි ප්‍රශ්නේ බලමු. 39 වෙනි ප්‍රශ්نين අහන්නේ, අවෙච්ච අවෙච්ඡප්පසාද සද්ධාව. අවෙච්ඡප්පසාද සද්ධාව කියන්නේ මොකද්ද? එතකොට මේවා අනිවාර්යෙන් සූදානම් වෙලා ඉන්න, විශේෂයෙන් 10 11 සාමාන්‍ය පෙළ විභාගවලදී අනිවාර්යෙන්ම මේවා ඉදිරිපත් වෙන්න පුළුවන් තැන්. එතකොට අපි බලමු මොකද්ද අවෙච්ඡප්පසාදේ කියන්නේ. අපි දන්නවා ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන, ඒ ත්‍රිවිධ රත්නයේ ගුණ දැන අවබෝධ කරගෙන ඇති කරගන්න පැහැදීම තමයි බයට, එහෙම නැත්නම් අනිත් අය කියනවට නෙමෙයි, ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැනගෙන ඇත්තටම අවබෝධ කරගෙන ඇති කරගන්න පැහැදීම තමයි සද්ධාව කියන්නේ. එතකොට අවෙච්ඡප්පසාද සද්ධාව කියන්නේ. එතකොට ලේසි නෑ අවෙච්ඡප්පසාද සද්ධාව ඇති කරගන්න අපි ඔය කියන තරම්. ඇයි? ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු හොඳින් අවබෝධයක් තියෙන්න ඕනේ, හොඳ අවබෝධයක් දැනුමක් තියෙන්න ඕනේ. එතකොට දැනුමට එහා ගිය අවබෝධයක් තියෙනෝනේ ඒ පුද්ගලයාට තමයි අවෙච්ඡප්පසාද සද්ධාව තියෙන්නේ. ඊළඟට අපි බලමු 40 වෙනි ප්‍රශ්නේ. 40 වන ප්‍රශ්نين අහන්නේ, මාස ගණනක් බුදුරදුන් සමග එකට සිටිමින් උන්වහන්සේගේ
පැවැත්ම පරීක්ෂා කළ අයකු වන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ පැවැත්ම, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සියලු ශරීර ලක්ෂණ පිළිබඳව ලොකු අවදා, ඒ කියන්නේ දැනගැනීමේ අවශ්‍යතාවක් තිබ්බා මේ පුද්ගලයාට. මේ ඒ නිසා තමයි මේ තැනැත්තා මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ සමීපයේ සිටමින් ඒ සියලුම පැවැත්මන්, මේ සියලුම ඉරියව්, සියලුම ශරීර ලක්ෂණ පරීක්ෂාවට ලක් කරේ. ඉතින් මාස ගණනාවක් මේ කාර්ය කරා. කවුද මේ කාර්ය කරේ? බ්‍රහ්මායු, බ්‍රහ්මායු කියන මේ තරුණයා තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ පරිසරට ලක් කරේ. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඉවරයි. දැන් ඉතාම වැදගත් වන ප්‍රශ්න පත්‍රයේ තමයි ඊළඟට ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ දෙවන ප්‍රශ්න පත්‍රය. මේක ඉතාම වැදගත්. ඒකට හේතුව ගොඩක් ළමයි රචනා ප්‍රශ්නවලදී ලකුණු අඩු කරගන්නවා. මේ ප්‍රශ්නවලදී උත්තර ලියනකොට හරියට කරුණු නොදැනීම සහ අනවශ්‍ය කරුණු ගොඩක් ලියලා වෙලාව නාස්ති කර ගැනීම අපතේ යැවීම නිසා. අපි බලමු මෙතනදී අනිවාර්යෙන් මතක තියාගන්න මොකද්ද විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට දැම්ම පෙරහුරුවක් ඇති කරගන්න මේ උපදෙස් හරියට නිවැරදිව තේරුම් ගන්න. ගොඩක් ළමයි ඒකත් වරද්ද ගන්නවා. ප්‍රශ්න 6කට විතර සමාල්ලාවට දන්නේ නැතුව උත්තර ලියනවා. එහෙම වුණොත් ඔබට කාලෙත් මදි වෙනවා, ලකුණුත් නිකන් අපත යනවා. ලිව ඔක්කොටම ලකුණු දෙන්නේ නැහෙනි. එතකොට පළමුනි ප්‍රශ්නය හා තවත් ප්‍රශ්න 4ක් ඇතුළුව ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. එතකොට පළවෙනි ප්‍රශ්නය හා කිව්වොත් පළවෙනි එක අතහරින්නම බෑ. ඒක හොඳට මතක තියාගන්න. වෙනත් ඕනි පහකින් ලියන්න බෑ. එතකොට පළවෙනි ප්‍රශ්නය හා කියන්නේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. ඒත් එක්ක තවත් ප්‍රශ්න 4ක් තෝරාගත්තන් පස්සේ ප්‍රශ්න 5යිනේ උත්තර සපයන්න ඕනේ. එතකොට බලමු කොහොමද ප්‍රශ්න ටික ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. මෙන්න පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව දේශනා කරනු ලැබුවේ කුමන ස්ථානයකදීද? මේ ස්ථානේ නම් ඉතාම පහසුයි නේද? බර්ණැස ඉසිපතන මිගදායේදී තමයි බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව, ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව, ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කරේ. අපි බලමු ඊළඟට අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ අම්බට්ට සිංසපා සූත්‍ර, මේ කියන සූත්‍ර දෙක දේශනා කළ ස්ථාන දෙක නම් කරන්න කියලා අහන්නේ. එතකොට මේවත් අනිවාර්යෙන් මතක තියාගන්න. විවිධ සූත්‍ර දේශනා කරපු ස්ථාන ගොඩක් තියෙනවා පෙළ පොතේ. එතකොට මේ සූත්‍ර ටික අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ ස්ථානත් එක්ක නිකන් බල්ලා කටපාඩම් කරගෙන තියාගෙන ඉන්න හොඳයි සාමාන්‍ය පෙළ විභාගයට යනකොට විශේෂයෙන්. එතකොට අම්බට්ට සූත්‍රයේ දේශනා කරේ ඉච්ඡානංගල වනේ වැඩ සිටියේදී බුදුරජාණන් වහන්සේ. සිංසපා සූත්‍රයේ දේශනා කරේ ඇට්ටේරියා වනයක වැඩ සිටියේදී බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහසත් පවු නොකොට කෙලෙසරයනු දුරුකොට නිසියුවින් පුදට අරහා යයි නම කියති මුනිතුට. මේ විදිහට කවිය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. ඒක ඉතාම පහසු ප්‍රශ්නයක්. අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. තූපාරාම ස්තූපය හා රුවන් මැලි මහා සෑය ඉදිකල රජවරු දෙදෙනා නම් කරන්න කියන්නේ. එතකොට තූපාරාමය අපි දන්නවා දෙවන පෑතිසේම නැත්තම් දේවානම් පියතිස රජතුමා. රුවන්වැලි මහා සෑය දුටු ගැමුණු මහා රජතුමා තමයි ඉදිකරේනේ. ඊළඟට සතර අගති නම් කරන්න කිව්වොත් මතකද සතර අගති කියන්න බලන්න. ඔහොමම ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන ගම මොනවාද සතර අගති? සතර අගති කියන්නේ ඡන්දය, ద్వේසය, බය, මෝහය. එතකොට ඡන්දය, ద్వේසය, භය, මෝහය කියන මේ සතර අගති මතක තියාගන්න. හැම තැනකදීම හැම අවස්ථාවකදීම විභාගවලට ඇහෙනවා, විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයටත්. එතකොට ඒව මතක තියාගන්න ඕනේ. ඊළඟට සුසුකං වත ජීවාම වේරිනේසු අවීරිනු, වේරිනේසු මනුස්සේසු විහරාම අවීරිනු. මේ ගාථාවෙන් හෙළි කරන ධර්ම කරුණ කුමක්ද? ධර්ම කරුණ මොනවාද කියලා තමයි මෙතනදී අහන්නේ. දැන් මෙතනදී විශේෂ කරුණක් කියන්න ඕනේ. මේ අනවශ්‍ය කරුණු කියන නෙමෙයි, මේවා අහගන්න ටිකක් හිතට ගන්න දැම්ම සූදානම් වෙන්න සාමාන්‍ය පෙළ විභාගයට. මේ 10ට සූදානම් වෙනව විතර නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා පොඩ්ඩක් කැපකිරීම කාලය කැප කරලා අවශ්‍ය දේවල් ගන්න උනන්දුවෙන් හිතට. ආය කාලයක් එන්නේ නැති වෙයි. ඒ නිසා මෙතනදී මතක තියාගන්න ඔයාලට වැරදෙන්න පුළුවන් තැනක් මම මේ කියන්නේ. මොකද්ද? දැන් මේ වගේ අවස්ථාවක් දැක්කම මෙතන කියනෝනේ මේ හේලි කරන ධර්ම කරුණ කුමක්ද කියලා අහනනම් එතනත් පොඩ්ඩක් කිටි. නමුත් ගොඩක් ළමයි මෙතනදී කරන්නේ මොකද්ද? මේ ගාථාවේ තියෙන අදහස අරගෙන ඕක සමාජයත් එක්ක ගලපලා ලොකු විස්තරයක් කරනවා. අන්න එතකොට මොකද වෙන්නේ? දන්නේම නැතුම් පැය භාගයක් විනාඩි 40ක් විතර ගියොත් මෙතන දැන් සමහර ළමයි හිතනවා ලකුණු ගොඩාක් මට හම්බෙයි, මට මේක හොඳට පුළුවන් කියලා. මේකට එකතු කරනවා, ගොඩාක් කරනවා, වෙලාවත් ගන්නවා. එතකොට ඉබේම මොකද වෙන්නේ? මේකට තියෙන ලකුණු
දෙක තුන ලැබුණාට වැඩක් නැහැ. තව ලකුණු විශාල ප්‍රමාණයක් මගහැරෙනවා. ඒ නිසා බොහොම පරිස්සම් වෙන්න ඕනේ. එක ප්‍රශ්නයක් අල්ලගෙන අනවශ්‍ය විදිහට උත්තර ලියන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට විතරක්. දැන් මේ වගේ ප්‍රශ්නයකදී ලියන්න ලකුණු දෙකනේ. තාම ලකුණු සීමිත ගානක්. ඒකට මොකද කරන්නේ අපි? මේ ප්‍රශ්නෙට උත්තර ලියනොත් මතක තියාගන්න මේ බලන්න කොහොමද අපි ලියවෙන්න ඕනේ. වෛර කරන්න ඕන අතර අවෛරීව සුවිසේ වාසය කරමු කියන කතාව මෙතන තියෙනවා. ඒතර බුදුරජාන් වහන්සේ දේශනා කරේ අපි වෛර කරන අය අතර අවෛරීව සුවසේ වාසය කරමු. එච්චරයි අදහස. මෙතන ලියන්න ඕනේ එච්චර. ඊට වැඩිය නම් විස්තර කරන්න යන්න ඕනි නැහැ. ඒ ගැන ගොඩක් අවධානය යොමු කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්නවලදී ඔයාලගේ ඔයා දක්ෂෙක් වුණත් ඔබට ලොකු අවාසියක් වෙනවා එතනදී. ඊළඟට අපි බලමු මෙතන හත්වෙනි ප්‍රශ්නේ. පංච නීවරණ ධර්ම අතුරින් දෙකක් නම් කරන්න. එතකොට පංච නීවරණ අපි දන්නවා කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මේ අතරින් දෙකක් නම් කරාම ප්‍රමාණවත් පහක්ම නම් කරන්න අවශ්‍ය නැහැ. ඊළඟට භික්ෂු ශාසනයේ ප්‍රථම වරට පැවිදි උපසම්පදාව ලබාගත් භික්ෂුව. දැන් මෙතනත් මතක තියාගන්න සමහර අය ලංකාවේ මුලින්ම පැවිදි වුණ භික්ෂුන් වහන්සේ නම් කරන්න ඉඩ තියෙනවා. එතකොට මෙතන අහන්නේ භික්ෂු ශාසනයේ මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුන් වහන්සේ කවුරුන්ද කියලා. එතකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ගැන තමයි මේ අහන්නේ. ඊළඟට අපි බලමු සිව්පසේ නම් කරන්න කියලා ඉතාම පහසු ප්‍රශ්නයක්. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. දහවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහෙන් දෙකක් ලියන්න තියෙනවා. එතකොට මෙතනදීත් අවශ්‍ය නැහැ. දැන් ඔයාලා හිතනවා ලකුණු ගොඩක් ලැබෙයි කියලා. ලකුණු ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් ලිව්වා කියලා විශාල ලකුණු ප්‍රමාණයක් ලැබෙන්නේ නැහැ කොහොමවත්. ලකුණු දෙන්න නියමිත ප්‍රමාණයනේ දෙන්නේ. එතකොට ඒ නිසා ලකුණු දෙකකට තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙන්නේ. එතකොට ඔක්කොම ලියන්න ඕනේ නැහැ. එහෙම ලියන්න එපා කියනෝ නෙමෙයි. නමුත් එහෙම ලියන්න ගියාම වෙන හානියක් තියෙනවා. මොකද්ද? වෙලාව මදි වෙනවා. එතකොට මේ වෙලාව කළමනාකරණය කර ගැනීමත් විභාග හපංකමක් තමයි. උත්තර ලිවීම විතරක් නෙමෙයි. දැනුම තිබ්බට මදි. විභාගයේදී වෙන ලොකු හානිය දැනුම විතරක් මදි. එතනදී මේ දැනුම වෙලාවත් එක්ක කළමනාකරණය කරලා උත්තර පත්‍රයට දෙන්න ඕනේ. ඒක තමයි හරි දක්ෂයාට අවස්ථාවක් ලැබෙන තැන. එතකොට මොනවාද සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස පහ? අපි දන්නවා කීර්තිය පැතිරෙනවා. ඊළඟට ඕනම් පිරිසක් මැදට බයක් නැතුව යන්න පුළුවන්. නිර්භයව එළඹෙන්න හැකියාව තියෙනවා. සිහිමුලා වෙන්නේ නැතුව කලුරේ කරනවා. දැන් මේවා මතක තියාගන්න මම මේ කතා කරන භාෂාවෙන් කතා කරන්නේ. ඔයාලා මේ විදිහට නෙමෙයි ලියන්නේ. ඔයාලා ලියන්න ඕනි ලිඛිත භාෂාවෙන්. මම මේ කතා කරන භාෂාවෙන් කරුණු පැහැදිලි කරනවානේ. දැන් මේ විදිහට ලියන්නේ නැහැ. ලියනකොට ලියන්න ඕනේ කීර්තිය පැතිරීම, මහත් වූ භෝග සම්පත් අත්පත් කර ගැනීම, ඊළඟට සිහි මුලා නොවී කලුරිය කිරීම, ඕනෑම පිරිසක් මැදට නිර්භයව එළඹීමට හැකියාව ලැබීම වෙනම ලියන භාෂාවෙන් ලියන්න. දැන් මම මේ පැහැදිලි කරනවා. එතකොට තවත් එක තමයි මරණයට පස්සේ, මරණයට පත් වුණාන් පස්සේ සුගතිය ඉපදෙනවා. එතකොට මේ කියන පහ දෙක තමයි නම් කරන්න ඕනේ. හරි. දැන් බලමු අපි ඔන්න රචනා ප්‍රශ්න ටික. මේ ප්‍රශ්න ටික ඉතාම වැදගත්. අපි බලමු මේ ප්‍රශ්න වලින් මොනවාද අහලා තියෙන්නේ කියලා. මුලින්ම දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසෙන් අහලා තියෙන්නේ සිඟාලවාද සූත්‍රයේදී දකුණු හා බටහිර දිසාව සඳහා උපමා කරනු ලැබුවෝ කවරහුද? එතකොට මේ පළවෙනි කොටසට ඇහෙන් ලැබෙන්නේ ලකුණු දෙකයි. ඒ නිසා ලොකු රචනා විස්තරයක් ලියන්නේ නැහැ. වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. එතකොට අපි බලමු දකුණු හා බටහිර දිසාවන් වලට උපමා කරනු ලැබුවේ කවුද කියලා අහන්නේ. එතකොට කවුද දකුණු දිසාවට උපමා කරේ? ගුරුවරුන්. ඊළඟට බටහිර දිසාව ස්වාමි භාර්යාවන්නේ. ඊළඟට බලමු අපි දෙවෙනි කොටස. දකුණු දිසා සමාජ කණ්ඩායමෙන් ඔබට ඉටුවිය යුතු යුතුකම් තුනක්. එතකොට මෙතන දැන් දකුණු දිසාව කියන්නේ ගුරුවරුන්නේ. එතකොට ඔබට කියන්නේ ඔබ දැන් ශිෂ්‍යෙක් විදිහට තමයි විභාග වෙලා. එතකොට ශිෂ්‍යයෙකුට ගුරුවරුන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් තුනක් තමයි මෙතන අහන්නේ. එතකොට ගුරුවරයා විසින් ශිෂ්‍යයාට මොනවාද මෙතන දැන් ඉටුවිය යුතු කියන එක? මේවා තින් මේ වචනත් එක්ක හිතන්න එපා. මේවා මේ නිකන් බලෙන් ලබා ගන්න පුළුවන් දේවල් නෙමෙයි හැම පැත්තම. හැම මේ යුතුකම් කියන්නේ සාමාන්‍යයෙන් නීතියක් නෙමෙයි. ඒවා සාමාන්‍යයෙන් ඉටු කළ යුතුයි සමාජයේ යහපැවැත්ම සඳහා. එතකොට මේ ඕනම සමාජ කණ්ඩායමක් විසින් ඉටු කරන්න ඕනි යුතුකම් කියලා ඉතින් බුදුදහමේ දක්වලා තියෙන. හැබැයි මේ ආඥාවක් අනක් නෙමෙයි. එතකොට මේ යුතුකම් අතරින් තුනක් දක්වන්න කියලා කියන්නේ. එතකොට මැනවින් හික්මවනවානේ ගුරුවරු විසින් ශිෂ්‍යයන්. එතකොට අනිත් එක මැනවින් උගන්වනවා. ඊළඟට හිතමිත්‍රාදීන්ට හඳුන්වා දෙනවා. ඊළඟට ශිෂ්‍ය ආරක්ෂා කරනවා. අනිත් එක දන්න සියලු ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. එතකොට මේ පහෙන්
දෙකක් තමයි මෙතනදී අහන්නේ. ඊළඟට අපි බලමු මෙන්න වැදගත්ම ප්‍රශ්නේ මොකද්ද? දෙවෙනි ප්‍රශ්නේ තුන්වන කොටස සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පදනම බුදුදහමින් ඉගැන්වෙන ආකාරය පැහැදිලි කරන්න තියෙන. දැන් බලමු කොහොමද ඔයාලා මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්නේ. දැන් මෙතනදිත් මතක තියාගන්න කාල වේලාව. අනිත් එක ලකුණු 5යි මේ තුන්වෙනි කොටසට. එතකොට ලොකු වේලාවක් ගන්න එපා, මේ සම්පූර්ණයෙන් දන්න ඔක්කොම ලියන්න යන්නේ මෙතනදී. මොකද මෙතනදී කරන්න ඕනි, මෙතනදී ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න. මෙතන අහන්නේ සාර්ථක ගෘහ ජීවිතයක්. එතකොට මොකද්ද මොන කාරණේ දාලා වෙන්නේ මෙතන? සිඟාලුවාද සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා මොනා ගැනද? යහපත් සමාජ සම්බන්ධ පවත්වා ගන්න ආකාරය. එතකොට මෙතනින් හරියටම තෝරලා ගන්න වැදගත්ම කාරණේ ඔක්කොම විස්තර ලියන්නේ. මොකද්ද අපි කරන්නේ මෙතනදී? මෙතනදී තෝරගන්න ඕනේ අඹු සැමි සම්බන්ධතා. ඒක තමයි මේ ගෘහ ජීවිතයක් කියන එක. එතකොට අන්න එතෙන්ට ඒ කාරණේ අදාළ කරගෙන දැන් මම මේ ඔක්කොම අකුරින් අකුර කියන්නේ. මම මේ කියන්නේ මේ ප්‍රශ්නෙකට උත්තරයක් තෝරගන්න විදිය. අනිවාර්යෙන් අවශ්‍යම කාරණේ තෝරගත්තා. දැන් ඔන්න අපි එකක් කරා. සාර්ථක ගෘහ ජීවිතයක් කියනකොටම අඹු සැමි සම්බන්ධතාව. හරි. එතකොට දෙපැත්තෙන් තියෙනවානේ යුතුයකම්. දෙපැත්තෙම ඉටු කරන්න ඕනේ යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් ටික ලියනවා. ලියලා පැහැදිලි කරන්න ඕනේ මොකද්ද? අවශ්‍ය පදනම බුදුදහමෙන් ඉගෙනෙන ආකාරයේ පැහැදිලි කරන්න. ඒතර සාර්ථක ගෘහ ජීවිතයක් ගත කිරීමට. එතකොට මොකද්ද වෙන්න ඕනි? ඒ දෙපාර්ශවයේම අඹු සැමි කියන දෙපාර්ශවයේම තමන්ගේ යුතුයකම් හරියට ඉටු වුණාම ඒ ගෘහ ජීවිතේ සාර්ථකව ගත ගන්න පුළුවන් කියන කාරණේ පැහැදිලි කරන්න ඕනේ. අර යුතුයකම් ටික දෙපැත්තෙන් ඉදිරිපත් වෙන්න ඕනි. යුතුයකම් ටික ඉදිරිපත් කරාම ප්‍රමාණවත්. ඊට පස්සේ තියෙන්නේ අවසානයේ මේ කියන කතාව පොඩ්ඩක් ගලපලා කියනවා. මේ විදිහට යුතුයකම් ඉටු කරාම ඒ දෙපාර්ශවයේ විසින්ම සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන්න පුළුවන් ගැටුම් රහිතව. ඒ ටික ප්‍රමාණවත්. ආයෙ වැඩි විස්තර විශාල ප්‍රමාණයක් ලියන්න ඕනි නැහැ. ඊළඟට අපි බලමු තවත් ප්‍රශ්නයක්, තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. උට්ටානවතෝ සතිමතෝ. එතකොට මේ ගාථා මුල්නුත් ඇහුණා නේද? මේ කොහොම හරි බලමු අපි මේ ගාථාව සම්පූර්ණ කරලා ලියන්න තියෙන්නේ. මේ ගාථාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මුල්නුත් ඇහුණා. ඒතර මේ ගාථාවේ මේ විදිහට අවස්ථා එනවා. දැන් මෙතන ලකුණු දෙකයි. මේ ගාථාව සම්පූර්ණ කරාම ඇති ආයේ තේරුම ලියලියා විස්තර ගන්න ඕනේ නැහැ. ඊළඟට දෙවෙනි කොටසේ අහනවා නිහිත ගාථාවේ අදහස ලියන්න. එතකොට මෙතනත් රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියන විදිහට විස්තර කරන්නේ නැහැ. ගාථාවේ තේරුම ලිව්වම ප්‍රමාණවත්. උට්ටානතෝ සතිමතෝ සුචිකම්මස නිසම්මකාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අපමත්තස යසෝපි වඩති. එතකොට උට්ටානතෝ සතිමතෝගේ උත්සාහයේ වීරිය ඊළඟට නිදොස් දේ විමසා බල්ලා කරන තැම්පත් දැහැමි දිවි පැවතුම ඇති නොපම අපමත්තස්ස යසෝබි වඩ්ඩති යසස කීර්තිය වැඩෙනවා කියන කතාව මෙතන ලිවම ඇති. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ වන රචනා ප්‍රශ්නේ ලකුණු 5ක් ලැබෙන ජීවිතය සාර්ථක කර ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙම දේශනාව කොතෙක් දුරට අදාළ වේදයි? බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව කොතෙක් දුරට අදාළ වේදයි පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් මේ ටික විස්තර කරන්න අනිවාර්යෙන් මොකද වෙන්න ඕනි මතක තියාන්න. මම මෙතෙන්ට ඇතුළත් වෙන්න ඕනි කරුණු ටික කියන්නම් විස්තර කරලා ඔයාලට කියන්න පුළුවන්. ජීවිතය සාර්ථක කරගන්න නම් මොනවද අවශ්‍ය? අන්න ඒ කරුණු ටික මෙතනින් මතු කරලා ගන්න. එතකොට මේ කියන කරුණු ඔක්කොම ජීවිතය සාර්ථක කරගැනීමට අදාළයි. හැබැයි ඔයාලට ප්‍රශ්නයක් වෙනවා මේ ගාතාව දන්නේ නැත්තම්. ඊළඟට මේ ගාතාවේ සියලු වචනවල තේරුම් ටික අඩුම වශයෙන් සාමාන්‍ය අදහසව දැනගෙන ඉන්න ඕනේ. උට්ටානවතෝ කියන්නේ මොකද්ද? උස්සා. සතිමතෝ කියන්නේ සිහිය. ඔන්නෝම වෙන් කරලා තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඊළඟට සුචිකම්ම කියන්නේ නිදොස් ක්‍රියා. අනිතක නිසම්මකානෝ සංයතස්සච. මොකද සංයතස්සද කියන්නේ මේ තැම්පත් බව. ධම්ම ජීවිනෝ කියන්නේ දැහැමි දිවි පැවතුම්. ඊළඟට අප්‍රමත්තස්ස යසෝ. අප්‍රමත්තස්ස කියන්නේ අප්‍රමාදී වුණ පුද්ගලයා. නොපමා පුද්ගලයා. ඉතින් නොපමා පුද්ගලයා අනිවාර්යයෙන්ම දියුණු වෙනවනේ. මේ කරුණු ටික පැහැදිලි ගන්න ඕනේ. ඒ කියන ගුණාංග තියෙනවනම් එයාගේ රසස කීර්තිය වැඩෙනවා. නේ? එතකොට අපි එතනදී පැහැදිලි කරන්න ඕනේ සාර්ථක ජීවිතයක් ගත කර ගැනීමට මෙන්න මේ කියන කරුණු ටික උපකාර වෙනවා කියන කාරණේ පැහැදිලි කරාම ඇති. මේ කියන කරුණු ටික තමයි පැහැදිලි කරන්න. මේ උත්සාහය, නිවැරදි සිහිය, නිදොස් දේවි මසා බලන එක, තැම්පත් බව, දැහැමි දිවි පැවතුම් ඇති බව, මේ ප්‍රමාද නැති අන්නේ කියන ගුණාංග ටික පැහැදිලි වෙන්න ඕනේ. හරි. එතකොට ප්‍රමාණවත් සාර්ථක ජීවිතයක් ගත කරගන්න. එතකොට සම්පූර්ණ ලකුණු ලැබෙනවා. මේ ටික හරියට ගලපලා ලියන්න ඕනේ. අනවශ්‍ය විස්තර කරොත් මොකද වෙන්නේ? ඊළඟ ප්‍රශ්නෙට ලියන්න තියෙන වෙලාව නැති වෙනවා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ, පළවෙනි ප්‍රශ්නේ, පළවෙනි කොටස බැලුවොත් එහෙම ගර්භයේ ස්වරූපය අනුව ප්‍රධාන වශයෙන් ස්තූප සයාකාර වේ. එතකොට අපි මේ කතාව ඔයාලට ඉතාම පහසු ප්‍රශ්නයක්. අපි දන්නවා කොහොමද ගර්භයේ
සූරූපය අනුව ආකෘතිය අනුව ස්තූප සයාකාර වෙන්නේ ගටාකාර ගණ්ඨාකාර ඊළඟට ධාන්‍යාකාර බුබුලාකාර ආම්ලාකාර පద్මාකාර මේ විදිහට ඉතින් මේ වයින් කීයද නම් කරන්න කියන්නේ දෙකක් ඊළඟට දෙවෙනි කොටසෙන් අහනවා බුබුලාකාර ස්තූපයක රූප සටහනක් ඇඳ එෙහි අංග නම් කරන්න මේකත් සාමාන්‍ය පෙළ විභාගයේදී සමහර අවස්ථාවල විශේෂයෙන් නම් කරන්න එන අවස්ථා තියෙනවා එතකොට අනිවාර්යෙන් මේ කියන ස්තූපේ කොටස් ටික අනිවාර්යෙන් නම් කරලා දැම්ම පුරුදු වෙන්න විවේක අවස්ථාවක එතකොට අපිට මතකයි කලා නිර්මාණයට අපි කතා කරනකොට මේවා වෙනම ඇඳලා නම් කරලා තියෙනවා පෙළ පොතේ මේ විදිහට මෙන්න මේ විදිහට තුන් මහල් පේසාව ගර්භය හතර ඇස් කොටුව ඊළඟට දේවතා කොටුව කොත් කරල කොත චූඩාමාණිකේ මෙන්න මේ කියන කොටස් ටික හොඳට තේරුම් ගන්න තියෙනවා නම් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියන එක ඔබට ඒ තරම්ම අපහසු දෙයක් නෙවෙයි ඉතාම පහසුයි මේ ස්තූපය ගැන දාගබ ගැන කොටස් නම් කරන්න આવොත් ඊළඟට මේකේ තුන්වෙනි කොටස ශ්‍රී ලාංකීය කලා ශිල්පීන්ගේ කලා කුසලතා අගයන්න තියෙන්නේ හැබැයි ලකුණු පහයි තියෙන්නේ එතකොට කෙටි වේලාවක් ඔයාලා වෙනම වෙන් කරගන්න ඕනේ මේ වේලාව තුල මේ කාර්ය කරන්න ඕනේ ඒ නිසා වැදගත්ම කරුණු ටික අනිවාර්යෙන් මෙතන අන්තර්ගත කරන්න ඕනේ නිකන් වේලාව තියෙන පළියට හිතේ හිතන දේවල් ලියා ලියා නැන්ද ගියොත් ඔන්න අවශ්‍යම කරුණු ටික ලියා ගන්න බැරි වෙනවා එතකොට මෙතෙන්ට මොනවාද වැදගත් වෙන කරුණු අපි ඇතුළත් කරන්න ඕනි අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලට මතකයි නේද මහින්දාගමනයෙන් පස්සේ තමයි වැවයි දාගබයි ගමයි පන්සලයි කියන මේ අපේ සංස්කෘතියේ පදනම් වුණ ප්‍රකාශය අපේ සංස්කෘතියේ ගොඩනැගුණ පදනම සකස් කරේ මිහිඳු මහරහතන් වහන්සේ ඔන්නෝයි කියන සංකල්පයේ ඔස්සේ. එතකොට එතන දාගබ කියන සංකල්පෙත් තියෙනවා. එතකොට කලා ශිල්ප පිළිබඳව අපිට උරුමය ලැබුණ අර සංගමිත්තා තෙරණින් වහන්සේ සමග පැමිණි ඒ විශාල කලා ශිල්පීන් එක්ක ඔන්න පදනම සකස් වුණා. එතකොට ඕවා විස්තර ගන්න ඔක්කොම නිකන් කෙටියෙන් සඳහන් කරලා මතක් කරලා ඊළඟට අපේ වාස්තු විද්‍යාත්මක නිර්මාණ පිළිබඳව අපිට සඳහන් කරලා පැහැදිලිවීමක් කරන්න පුළුවන්. පැහැදිලි කිරීමක් ස්තූප ඊළඟට මූර්ති චිත්‍ර කැටයම් ගෘහ නිර්මාණ මේවා අපේ රටේ විතරක් නෙවෙයි විදේශ රටවල් වල පවා ඇගයුමට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ කියන කරුණු ටික විස්තරාත්මකව පැහැදිලි කරාම අදාළ කරුණු ටික දක්වලා ප්‍රමාණවත්. ඉතින් දැඩි විස්තර ඉතා දීර්ඝ විස්තර ලියන්න යන්න ඕනේ. හැබැයි ඉතින් වෙලාව තියෙනවා නම් හැකියාව තියෙනවා නම් ලියන්න පුළුවන්. හැබැයි අදාළ කරුණු ටික ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ මොකක්ද අහන්නේ? සතර සංග්‍රහ වස්තු නම් කරන්න තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඉස්සරහන් අමුණා වගේ අපිට මතකයි නේද? දානේ ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්මතාව. ඊළඟට අර්ථචර්යාව පිළිබඳව හැඳින්වීමක් කරන්න තියෙනවා. මේ ප්‍රශ්නෙත් නිතරම ඇහෙන ප්‍රශ්නයක්. හැබැයි වරද්දා ගන්න පිළිතුර වරද්දා ගන්න තැන. එතකොට මොකද්ද ඔබ හඳුනාගෙන තියෙන්නේ? අර්ථචර්යාව විදිහට කියන්න බලන්න මොකක්ද අර්ථචර්යාව කියන්නේ? අනුන්ගේ යහපත. දැන් අපි කාටවත් ලේසි නෑ සාමාන්‍ය මිනිස්සුෙකුට අනුන්ගේ යහපත. එහෙම නැත්තම් වෙන අනිත් අයගේ දියුණුව දැකලා සතුටු වෙන්න බෑ. ඉතින් ඒ අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරනක ලේසි නෑ. නමුත් අර්ථචර්යාව කියන්නේ විශේෂයෙන් අපි මේ කතා කරන්නේ මේ සතර සංග්‍රහ වස්තු ගැන කතා කරන විශේෂයෙන් පාලකයෙකුගේ තිබිය යුතු පාලකයෙකුට බුදුදහමෙන් ලැබෙන උපදෙස් මඟ පෙන්වීම යටතේ තමයි මේ සතර සංග්‍රහ වස්තු වැඩියෙන්ම අපිට හමු වෙන්නේ. එතකොට පාලකෙක් ගත්තන් පස්සේ අනුන්ගේ යහපත අනුන්ගේ දියුණුව පිණිස කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය පාලකෙක් විතර නෙවෙයි ඕනම කෙනෙක් අනුන්ගේ යහපත දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා නම් ඒකට කියනවා අර්ථචර්යාව කියලා. ඒක මතක තියාගන්න. ඊළඟට අපි බලමු සාර්ථක නායකයෙකු වීමට. ඔන්න එතකොට ඒ තමයි මේනේ සාර්ථක නායකයේ පාලකේ. දැන් මෙතන හරිය නායකයෙකු වීමට සතර සංග්‍රහ වස්තු වලින් ලැබෙන පිටුවහල පැහැදිලි කරන්න. දැන් මෙතනදී මොකද්ද වෙන්න ඕනේ? සාර්ථක නායකයෙකු වීමටනේ මෙතන කියන්නේ. හැබැයි මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ සතර සංග්‍රහ වස්තු වලින් ලැබෙන පිටුවහල. දැන් සමහර අය ලියනවා සාර්ථක නායකයෙකුගේ ලක්ෂණ ලියාගෙන යනවා මෙතනදී. අන්න ඒවා වෙලදී ප්‍රශ්න පරිස්සම් වෙන්න ඕනේ. මොකද්ද මෙතන අහන්න ප්‍රශ්නේ කියලා ටිකක් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ සාර්ථක නායකයෙකු වීමට අනිත් පැත්තෙන් කියන්න ඕනේ මොනවද? සතර සංග්‍රහ වස්තු වලින් ලැබෙන පිටුවහල විතරයි. දැන් වෙන කරුණු ඔක්කොම කියන්නේ නැහැ අපි මෙතන. අන්න එහෙම තෝරාගත්තම හරියට අපිට අනවශ්‍ය කරුණු ලියවෙන්නේ නැහැ. අනවශ්‍ය පරිදි කාලය අපත යන්නේ නැහැ. අවශ්‍යම කරුණු ටික ලියවෙනවා කියන්නේ සම්පූර්ණ ලකුණු ලැබෙනවා. ඒ නිසා මොකද්ද මෙතනදී වෙන්න ඕනේ? සතර සංග්‍රහ වස්තු මෙතනදී අදාළ කරගන්න ඕනේ. ඒතුරු සතර සංග්‍රහ වස්තු ටික ඔයාලා දන්නවා. ඒවා ලියලා ඒවයේ තේරුම ලියන්න ඕනේ. විශේෂයෙන් සමානාත්මතාව කියන්නේ ඊළඟට දානේ ප්‍රිය වචනේ
එතකොට මෙතන දානේ කියන එකත් දැන් නායකයෙකු වීමට ගන්නකොට අදහස වෙනස් වෙනවා. මොනවාද අපි දානේ කියන්නේ දීමනේ, මොනවාද දෙන්නේ? දැන් අපි දන්නවා ආගමික අර්ථය වෙනයි. පූජාවක් විදිහට සහ අනුග්‍රහයක් විදිහට දෙන්න පුළුවන්. නමුත් මෙතනදී නායකෙක් වෙනකොට ඔන්න බුද්ධිමතෝ ගලප ගන්න හරියට තේරුම් අරගෙන නැත්තම් ලියා ගන්න බෑ දානේ කියන එක. එතකොට නායකෙක් වෙන්න නම් මේ භික්ෂුන් වහන්සේලාට දන් දීමම අදහස් කරනව නෙමෙයි. මොනවාද දන් දෙන්න ඕනි විශේෂයෙන්? අනිත් පැත්තේ කාලය, ශ්‍රමය, ධනය, තමන්ගේ සුව පහසුව නායකෙක් විදිහට කැප කරන්න ඕන අනිත් අය වෙනුවෙන්. රට වැසිය වෙනුවෙන් පාලකයන් නම් මෙතන නායකෙක් නම් තමන්ගේ අනුගාමිකයන් වෙනුවෙන්. එතකොට මේ විදිහට අනිත් කරුණු හතරත් සතර සංග්‍රහ වස්තු ගලපගෙන අපි ලියන්න ඕනේ. අනිත් එක ලියන්න පුළුවන් අපිට තව බිම්බිසාර රජතුමා, කොසල් රජුරෝ වගේ සමූහාණ්ඩු පාලකව අතීතේ. ඊළඟට අපිට මතකයි අර මල්ල වජ්ජි රාජ්‍යයේ මල්ල රජවරු වගේ සමූහාණ්ඩු පාලකයෝ. එතකොට මේ කියන සියලුම රාජාණ්ඩු සමූහාණ්ඩු පාලකයෝ තමන්ගේ රාජධානි සාර්ථක කරගත්තේ රටවැසියාට සුවේ සැලසුවේ මේ කියන සතර සංග්‍රහ වස්තු අනුගමනය කරලා. අතීතෙත් කරා, එහෙනම් අපිට වර්තමානෙත් කරන්න පුළුවන්. ඒවයෙන් පිටුබහලා අපි අතීතේ දැකලා තියෙනවා මේ රජවරු මගින් කියලා පැහැදිලි කරලා රජවරුන්ට. එතකොට අපිට තහවුරු කරන්න පුළුවන් මේ විදිහට රජවරු කරලා තියෙනවා, ඒ මගින් රටවල් සශ්‍රීක කරලා තියෙනවා. එතකොට සාර්ථක නායකෙක්. එතකොට ඒ පාලකය කියන්නේ නායකෙක්නේ. එතකොට මේ කරුණත් මෙතෙන්ට ගලපගෙන, හැබැයි මේ රජවරු ගැනම වෙනම කියන්න යන්න එපා, සාර්ථක නායකෙක් කියන කතාව මතක තියාගෙන මේ කරුණු ටික අදාළ කරන්ඩ. හැබැයි සතර සංග්‍රහ වස්තු හරියට තේරුම් අරන් තිනව නම් අදාළ කරන එක ගැටලුවක් නැහැ. එලන්ට අප බලමු 6 වෙනි ප්‍රශ්නේ. ඉක්මනටම 6 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ චතුරාර්ය සත්‍ය නම් කරන්න කියලා. ඔයාලට මතක ඇති චතුරාර්ය සත්‍ය නේද? චතුරාර්ය සත්‍ය මොනවාද? දුක්ඛාරිය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාරිය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ දෙවන කොටස. සසර දුක තුන් ආකාරයයි ධර්ම විවරණවල දැක්වේ, එය නම් කරන්න. ඒ කියන්නේ සසර තුන් ආකාර සසර දුක නම් කරන්න කියලා කියන්නේ. ඒතර අපිට මතකයි දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා, සංඛාර දුක්ඛතා කියන තුන් ආකාරයෙන් දක්වලා තියෙනවා සසර දුක. ඊළඟට බලමු අපි 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ මිනිසුන් අසීමිත ආසාවන් නිසා දුකට පත්වන සැටි චතුරාර්ය සත්‍ය ඇසුරින් පැහැදිලි කරන්න. දැන් මෙතනදී ඇත්තටම මොකද්ද අදාළ වෙන්නේ? දැන් මෙතනදී හොඳට මතක තියාගන්න මෙතන අදාළ කාරණේ පැහැදිලි කරන්න. නැත්තම් මේ අසීමිත ආසාවන් ගැන ලියන්න ගියොත් එහෙම මිනිස්සු ගැන ලියන්න පුළුවන් නේ විශාල පොතක් වුණත්. නමුත් මෙතනදී අදාළ කරගන්න උන අදාළ කාරණේ මෙතන මේ ඉල්ලන්නේ මේ මොන කරුණු ටිකද? මෙතන හොඳට පැහැදිලි කරගන්න. මෙතන අදහස් කරන්නේ අසීමිත ආසාවන්. ඒ කියන්නේ සීමාවක් නැතුව, උදාහරණයක් විදිහට දැන් සම්පත් සීමිතයිනේ රටක තියෙන. සම්පත් සීමිතයි, නමුත් ආසාවන් අසීමිතයි. එතකොට මොකද වෙන්නේ? ඒ ආසාවන් ඔක්කොම ඉටු කරගන්න ගියොත් වෙන්නේ සම්පත් සීමිත සම්පත් ටික විනාශ වෙලා යනවා. එතකොට ඒ ටික කාලෙකින් ඒ සමාජයේම දුකටපත් වෙනවා. එතකොට බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙන මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. එකක් තමයි මොකද්ද? ලෝකේ දුක මත පිහිටලා තියෙනවා කියන කාරණේ. එතකොට ඒකට හේතුව විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද? ඔන්න අපේ ප්‍රශ්නෙට එනවා. මොකද්ද ඒකට හේතුව විදිහට දේශනා කරේ බුදුහාමුදුරුවෝ? මිනිසුන්ගේ සිත්වල තියෙන අසීමිත තණ්හාව කියන කාරණේ. ඒතර අසීමිත මේ තණ්හාව කොටස් තුනකට බෙදලා තියෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට මෙන්න මේ කියන කරුණු ටික ගලපගෙන අපි පැහැදිලි කරන්න ඕනි මේ විදිහට අධිකව තෘෂ්ණාවෙන් පිළීම නිසා තමයි මිනිස්සු අතර ගැටුම්, රණ්ඩු සරුවල්, ඊළඟට කලකෝලාහල ඇති වෙන්නේ. ඒ නිසා මොකක්ද ඇති වෙන්නේ? මිනිස්සුන්ට පුද්ගලිකවත් සමාජයක් වශයෙන් උත් ගොඩක් දුක් ප්‍රශ්න ඇති වෙනවා. උදාහරණයකට පවුලක් තුල වුණත් මේ විදිහට මේ අසීමිත ආසාව නිසා ගැටුම් ඇති වෙනවා. එතකොට මේ විදිහට ගත්තම් පොදුවේ පුද්ගලයාට සමාජයටත් ගැටුම් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතුවක් වෙන්නේ අසීමිත ආසාවන් කියන කාරණේ තහවුරු කරන්න ඕනේ. ඊළඟට අපි බලමු 7 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ කෙටි සටහන් ලියන්න මාතෘකා හතරක් දීලා තියෙනවා. මේ මාතෘකා හතර යටතේ ඔබට පුළුවන් කෙටි සටහන් ලියන්න. එකට ලකුණු 5 ලැබෙන. එතකොට විශාල වශයෙන් විස්තර කරන්න ඕනේ. දැන් දුටුගම් රජතුමා ගැන ගත්තොත් එහෙම දුටුගම් රජතුමාගේ අර අභීත ප්‍රකාශය ඉදිරිපත් කරන්න පුළුවන් අපිට. ඊළඟට පින් පොත ගැන ඉදිරිපත් කරන්න පුළුවන්. අනිත් එක දුටුගැමුණු රජතුමා ඉදිකරපු ඒ චෛත්‍ය විහාරාරාම ගොඩනැගිලි ටික ගැන ඉදි කරන්න පුළුවන්. අනිත් එක දුටුගැමුණු රජතුමාගෙන් අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශ ටික කියලා මේ ප්‍රශ්නේට උත්තර ඉවර කරනවා. අන්න ඒ විදිහට ලියන්න. ඊළඟට ත්‍රිලක්ෂණය ගත්තොත් එහෙම ත්‍රිලක්ෂණ නම් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම සමහරව විස්තර කරනවා. ත්‍රිලක්ෂණේ ලියලා නැහැ කොහෙවත්. අන්න එතකොට
ලකුණු වැඩි ප්‍රමාණයක් අහිමි වෙනවනේ. ඒ නිසා මතකද අනිවාර්යෙන් තිලස්සන ඉස්සර ලියන්න. ඊළඟට තිලස්සනේ ලියලා මදි. ඒවයි තේරුම් ලියන්න ඕනේ. වෙනස් වීම අනිත්‍ය කියන්නේ මොකද්ද? ඊළඟට දුක්ඛ කියන්නේ මොකද්ද? අනාත්ම කියන්නේ මොකද්ද කියන කරුණු අනිවාර්යෙන් වටහාගෙන තියෙන්න ඕනේ. ඒ කරුණු ටික පැහැදිලි කරන්න ඕනේ. සීලය ගැන ලිව්වොත් එහෙනම් මොකද්ද? සීලය ගැන ලියනකොට මොකද්ද අනිවාර්යෙන්ම ලියන්න ඕනේ? කාය වාචාන සමෝධන සීලං කියන ගාථා පාඨය ලියන්න පුළුවන්. ඊළඟට ඒකේ තේරුම ලියන්න ඕනේ. කාය වචනය සංවර කර ගැනීම සීලය කියලා. ඊළඟට කාය සංවර කර ගැනීම කියන්නේ මොකද්ද? දැක්කද අපිට ලියන්න කරුණු තියෙනවා. නිකන් අනවශ්‍ය විස්තර ලිව්වොත් තමයි වෙලාවත් අපත යන්නේ ලියා ගන්න දෙයක් පැහැදිලි නැත්තේ. එතකොට කාය සංවර කරගන්නවා කියන්නේ මොකද්ද? ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර වලින් වෙන් වෙන එක. වචනේ සංවර කරගන්නවා කියන්නේ මොකද්ද? වචනෙන් වෙන වැරදි, බොරු කීම, හිස් වචන කීම, කේලම් කීම, පරුස වචන කීම, මේ කියන වචන වලින් සිදුවන වැරදි වලින් ඈත් වෙනවා. එතකොට අපිට ඒක සම්බන්ධ කරන් පුළුවන් සම්බන්ධ කරන්න පුළුවන් ආර්ය මේ ආර්ය ශ්‍රාංග මාර්ගයට සම්මා වාචා. මේ විදිහට සම්බන්ධ කරලා සීලය ගැන පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟ සීලේ ප්‍රභේද දෙකක් තියෙනවානේ, චාරිත්‍ර සීලේ, වාරිත්‍ර සීලේ. ඊළඟට ওই කියන කරුණු එකතු කරලා ලස්සන අපි බලමු. ඊළඟට තවත් මේ වගේම ප්‍රශ්න පත්‍රයකින් හමු වුණතුරු මේ කරුණු ටික ඔයාලා අධ්‍යයනය කරලා හොඳින් තමන්ගේ දැනුම වර්ධනය කරගන්න, හොඳින් සූදානම් වෙන්න, සාමාන්‍ය පෙළ විභාගයටත් දැම්ම කොහොමද විභාගෙ ලියන්න කියලා.